තනංගේද පුත්‍රයාණන්ගේද සුදාත්මනන් වහන්සේගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයන් දෙවිපියාණන් වහන්සේගේ බලයත් සුදාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ සියලු දෙනා සමග පවතිවා ඔබ සමගද පවතිවා උත්තාන සමයේ දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවනු ලබන්නේ එදා පළමු ශ්‍රාවක සංඝය උත්තාන සම්මිදානන් වහන්සේව අත්දැක්ක ලෙසම අප ජීවිත තුළින්ද ඔවුන් වහන්සේව අත්දැකීමක් කරාගෙන යාමටයි ඒ ආශිර්වාදයේ පතා මේ යාගයේදී අපි ආඥා කරමු දැන් අපි සුළු මොහොතක් නිහඬව ජීවමානව උත්ථානවි අප සමග වැඩ සිටින සම්මිදානන් වහන්සේව එකමුතුකම තුළ හඳුනා ගැනීමට නොහැකි වුණු හැම මොහොතක් වෙනුවෙන් පසුතැවෙමු දුක් මනස්ථාපනය වෙමු සියලු බලති දෙවන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පෞකල බව කියමින් සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අද පසු කිරීමෙන් බොහෝ පෞකලෙමි ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහෙන් භාග්‍යවා නිත්‍ය කනි මරියතුමියද සියලු සුර දූතයන් ආංශුදවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි සියලු බාලිත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලෙවේ උන් වහන්සේගේ දයාවල ධනං හට සාමය වේවා දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණෙනි සියලු බලද දෙවි පියාණෙනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒක ජයන පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාංශ බාලකයාණෙනි යන්නේ පුත්‍රයාණෙනි ලොවේ පවරින වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවරින වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුදාත්මයන්න් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම සුදෝතනන් වහන්සේ ඔබ වහන්සේම එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේම එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේම ආමෙන් යාඥා කරම්හ දෙවි ස්වාමිනිය ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන ජනතාව ඔබ වහන්සේගේ වර ප්‍රසාදේ බහුලත්වයෙන් වැඩි වර්ධනය කරන සේක්වේද ඔබ වහන්සේ තෝරාගත් ඔබගේ ජනතාව දෙස කරුණා බැල්ම හෙළුව මැනව ප්‍රසාද ස්නාපනයේ මගින් නව උපත ලද ඔවුන් සැම දෙනා අමරණීය ස්වර්ගීය සම්පතින්ද පොහොසත් කළ මැනව මේ කී දේ ඔබ වහන්සේ හා සුදාත්මනන් වහන්සේ සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේම පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම අපට ලැබේවා අපෝස්තුලරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි
උගත් කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේද ජොහන්ගේද නිර්භීත කම දුටු ඔහු මවිත වූහ. ඔවුන් යේසුස් වහන්සේ ඇසුරේ සිටියුන් බවද පෙනී ගියේය. සුවපත් කරනු ලැබූ මිනිසා ඔවුන් සමග සිටි බැවින් ඒ දෙදෙනාට විරුද්ධව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය. එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැරව යන්නට ඔවුන්ට අනකර ඔහු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කීහ. අපි මේ මිනිසුන්ට කුමක් කරමුද? ඔවුන් විසින් විශිෂ්ට අරමුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවන්නක් නැතැයි කියන්නට අපට නොහැකිය. එබැවින් ජනයා අතර එය තවදුරටත් පතල නොවන පිණිස මින් පසු මේ නාමයෙන් කිසිම කෙනෙකුට කතා නොකරන මෙන් අපි ඔවුන්ට තර්ජනය කරමු. ඉන් පසු ඔහු ඔවුන් කැඳවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන මෙන්ද නූගන්වන මෙන්ද ඔවුන්ට අණ කළහ. එහෙත් පේදුරුද ජොහාන්ඩ පිළිතුරු දෙමින් දිවෙන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරිදැයි දිවියන් වහන්සේ ඉදිරියේ ඔබ මිනිශ්චය කරගන්න. මන්ද අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්න අපට නොහැකිමැයි කීහ. ඔහු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝය. සිදු වූ දේ ගැන සියලු දෙනා දිවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුනට මගක් නොවීය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරමි. ආලෙලුයා, ආලෙලුයා. සමිඳුන්ට ස්තුති කරන්න මන්ද එතුමානෝ යහපත්ය. එතුමාන්ගේ තිරපෙම සදාකාලටම පවත්නේය. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. සමිඳානෝ මාගේ සවියද ගීතයේද වෙති. එතුමානෝ මාගේ ගැලවුම් කාර්යානෝය. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. ප්‍රීතිවීමේ හා ගැලවීමේ හඬට සවන් දෙන්න දමිටුවන්ගේ කූඩාරම්වල ජයනාද ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. සමිඳුන්ගේ බාහුබලයේ උදාරය, සමිඳුන්ගේ බාහුබලයේ විකුම් දක්වයි. මම නොනැසී ජීවත්ව සිටින්නෙමි. සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. සමිඳානෝ දැඩි ලෙස මට දඬුවම් දුන්සේක. එහෙත් මරුවාට මා පාවා නොදුන්සේක. දමිටුකමේ දොරටු මට හැර දෙන්න. එවිට එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. මෙන්න සමිඳුන්ගේ දොරටුව දැහැමියෝයින් ඇතුල් වන්නෝය. මම ඔබට ස්තුති කරන්නෙමි. මන්ද ඔබ මට පිළිතුරු දී මාගේ ගැලවීම වූසේක. ඔබේ පිළිතුර සමිඳුනි, ඔබ මට පිළිතුරු දුන් බැවින් මම ඔබට ස්තුති කරන්නෙමි. ආලෙලුයා, ආලෙලුයා. සුපවත් ජයනද. ආලෙලුයා, ආලෙලුයා, ආලෙලුයා. මෙන්න
සමිඳුන්ගේ ජයමංගල දිනය මෙදින අපි ප්‍රීති වෙමු සන්තෝෂ වෙමු හාලෙලූයා ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා සතියේ පළමු වෙනදා අලුයම ජේසුස් ස්වාමීන් වහන්සේ නැගිට වදාළ කල ඔවුන් වහන්සේ තමන් වහන්සේ විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මද්දලාහි මරියාට මුලින්ම දර්ශනය වූසේක. ඇගොස් අඩමින් වැලපෙමින් සිටි උන්වහන්සේගේ හිතවතුන්ට පවත් සැලකළහ. එහෙතුන් වහන්සේ ජීවමානව සිටිනා බවද ඇයට දර්ශනය වූ බවද ඇසූ විට ඔහුහු එය විශ්වාස නොකළහ. ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන්වහන්සේ අන්විලසකින් ඔවුන්ට දර්ශනය වූසේක. ඒ දෙදෙනා ආපසු ගොස් අනිත් අයට එපවත් දැන්වූහ. ඔහුහු ඔවුන් කී දෙයද විශ්වාස නොකළහ. පසුව ජේසුස් ස්වාමීන් වහන්සේ කොළොස් දෙනා ආහාර වළඳමින් සිටියේදී ඔවුන්ට දර්ශනය වී උන්වහන්සේ උත්තානු පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා ඔවුන්ගේ අවිශ්වාසය හා සිද්දැඩිකම ගැන ඔවුන්ට දොස් පැවරුසේක. උන්වහන්සේ ඔවුන් අමතා ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභාෂණ දේශනා කරන්න. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. සුවිශේෂක වාක්‍යය මගින් අපගේ පව් මැකේවා මොහොතකට වාඩිවන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුවනි, උත්තානු සමිධානන් වහන්සේගේ ප්‍රථම කාර්යභාරය වන්නේ එදා ශ්‍රාවක සංඝය එකට තබා ගනිමින් ශ්‍රාවක සංඝය අලුත් ගමනකට සූදානම් කරනු ලැබුවාක් මෙන්ම උත්ථානයෙන් පසුවද එම ශ්‍රාවක සංඝය අලුත් බලාපොරොත්තුවක් සමග නව ජෙරුසලමට කරා ගමන් කරන ඒ මගේ ඔවුන්ව ගෙන යාමයි උන්වහන්සේගේ ප්‍රථම රාජකාරිය. වෙනත් විදිහකට කියනවා නම් අවිශ්වාසය තුළ ජීවත් වෙන විශ්වාස කරනවට වඩා උන්වහන්සේගේ ජීවමාන වැඩ සිටීම ප්‍රතික්ෂේප කරන ශ්‍රාවක සංඝය එක තැනකට ගෙනල්ලා උන්වහන්සේ බලාපොරොත්තු වුණු දූත මෙහෙවරට ඔවුන්ව ගෙන යාමයි උන්වහන්සේගේ කාර්යභාරය. එම නිසායි ආදර අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ උත්තානු ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ ආදරය කළ මිනිසුන්ට උන්වහන්සේ දර්ශනය වන්නේ මේ සතිය පුරාවටම ඔබ මම මෙනෙහි කරන සුදෝසු විශේෂයේ පුරාවටම අපි දකින්නේ මොනවද? උන්වහන්සේ පේදුරුතුමා ප්‍රමුඛ සංඝය ශක්තිමත් කරනවා, බලවත් කරනවා. මොකක් වෙනුවෙන්ද? සුභාරංචියේ සේවක සේවිකාවන් වන්නට. උන්වහන්සේ ජීවත්ව සිටි අවධියේදී මද්දලාහි මරියද, එහෙම නැත්නම් උන්වහන්සේ අනු ආපු අනිත් අයවද උන්වහන්සේ දර්ශනේ වෙලා ශක්තිමත් කරනවා. ශක්තිමත් කරලා, බලවත් කරලා,
ඔවුන්ට කියනවා යන්න ඔබ ගිහිල්ලා සකල ජාතීන්ට කියන්න මේ සුභාරංචිය ඔබේ දෙවියන් වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වෙලා ඔබත් අතර ඉන්නවා. ඒ අනුව තමයි කිසිම උගත්කමක් නොතිබුණු කිසිම දක්ෂතාවයක් නොතිබුණු කිසිම හැකියාවක් නොතිබුණු මේ ශ්‍රාවකයෝ ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේව දේශනා කරන්නේ. අද පළමුවන දේව ප්‍රකාශනයේ තුල අපි එකයි දකින්නේ සංඝය විවිධ ප්‍රදේශවලට යනවා. උතානු ස්වාමින් වහන්සේ ඔවුන්ව ශක්තිමත් කළයින් පස්සේ ඔවුන් විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා ඔවුන් දේශනා කරනවා. ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. එහෙමනම් ආදර අම්මේ තාත දෙහබර දුවේ පුතේ, මේ ශ්‍රාවක සංඝය මේ සුභාරංශි අදහාගෙන ලෝකයේ සුභාරංශිය පතල කෙරුවා වගේ ඔවුන් හඳුනාගත්තු ස්වාමින් වහන්සේ, ඔවුන්ට කතා කළ ස්වාමින් වහන්සේව ඔවුන්ට බැඳ තබා ගන්න බැරි වුණා වගේ ඔබටත් මට සුභාරංශියක් කැඳවීමක් තියෙනවා. ඒ කැඳවීම තමයි කලටත් අකලටත් පළදාව තිබුණත් පළදාව නැති වුණත් අභියෝග තිබුණත් අභියෝග නැති වුණත් දෙවියන් වහන්සේව ලෝකයට හඳුන්වා දීම. එම නිසා ක්‍රිස්තියානි කැඳවීම කියලා කියන්නේ මේ පල්ලියට ඇවිල්ලා පූජාවට ගියා, සප්‍රසාද වහන්සේ ලැබුවා, මගේ නායුක්ති ඉවරයි කියලා හිතන කැඳවීමක් නෙවෙයි. බොහෝ වෙලාවට අපේ කිතුනුවෝ එවැනි කැඳවීමක් තමයි ගත කරන්නේ. ක්‍රිස්තියානි කැඳවීම සාක්ෂි දැරීමේ ජීවිතයක්. දෙවියන් වහන්සේට මුළුමනින්ම සාක්ෂි දැරීමට ලැබෙන කැඳවීමකුයි කිතුනු කැඳවීම. එම කැඳවීම ජීවත් කරවීමට අවශ්‍ය දේව ආශිර්වාදේ පතා අපි ආඥා කරමු. ආමෙන්. ලෝකාග්‍ර දෙවී ස්වාමිනි, අප දැන් ඔබ වහන්සේට පුදන්නා වූ මෙම පූපය ඔබ වහන්සේගේ මේ මහත් දයාවෙන් අප ලබා ගත්තේ ඉඳ පොළවේ සරුසාරයෙන් මනුෂ්‍යයන්ගේම ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවන දායක පූපේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවී ස්වාමිනි, අප දැන් ඔබ වහන්සේට පුදන්නා වූ මෙම මිදි රස ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේින්ද මිදිවැලේ පළදාවෙන් මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ආත්මීක පානේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි, දයාබර දරුවනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බාලැති දෙවි පියාණන් වහන්සේ හට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් වනු සඳහාද අපටත් ගමන් වහන්සේගේ මුළු සුද්ධෝ සභාවටත් ප්‍රයෝජන වෙනු සඳහාද දෙවී ස්වාමිනි, පාස්කු මංගලෝත්සවයේ ප්‍රීතිය අප තුළ නිතර පැවතීමට සැලසුව මැනව මේ දිව්‍ය අභිරහස මගින් අප නිතර ලබා ගන්නා සුවේ තුළින් සදා ආනන්දය අප තුළ ජනිත කළ මැනව මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේ සාම
අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කරති. අපගේ දෙවියන් වෙන ස්වාමින් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණෙනි සියලු බලති සදාතන දෙවියනි. සෑම කල්ලි මාප ඔබ වහන්සේට තුතිපිදිය යුතුවද ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිලි පාන්ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය. සාධාරණයේ ගැලවීම දායකය කුමක් හේන්ද අතුත්තානු ක්‍රිස්තුන් වහන්සේ තුළ අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වූයෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටු අප සඳහා විවෘත විය. ඔවුන් වහන්සේගේ මරණය කර්ණ කොටගෙන අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. ඔවුන් වහන්සේගේ උත්ථානයේ මගින් අපි ජීවිතේ කරා උත්ථාන වූයෙමු. එබැවින් උත්ථානයේ ජයග්‍රහණේ නුදම් වී ලොව පුරා වහන්සේගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයෝද සුරදූත හමුදාවද වහන්සේගේ මහෝත්තම භාවය දැන් මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. අහසක් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වටුතුමානු භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේය පියාණනි, ඔබන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබන්සේමය. එහි ඔබන්සේගේ ආත්මයානන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබන්සේගේ නවනතව අයදිමු. අපේ සේ යදිනුවේ මේ පඬුරු අපෝ දෙසාබ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරය ශුරුධීරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් වහන්සේව පවරාදිනු ලැබීමට පෙර පූපය රැගෙන ඔබන්සේට තුති පුදමේ. ඒ කඩන් සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ අදාලසේක. ඔබ සැමමයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම මිලිරසින් පිරුණු කුස ලානද රැගෙන නැවත මහෝත්තම වූ දෙවියන් වහන්සේට තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දානන්තුත කිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව් කමාව සඳහා ඔබ උදේ සාද සියලු මනුෂ්‍යයන් උදේ සාද මේ රුධීරය වගුරු වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිදහස ප්‍රකාශ කරමු. එහෙන් පියාණනි, ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින ඔබ වහන්සේට සේවය කිරීමට
apăvă sudusă în vase în sală că e măgă apie boah în săire tuti pudămu, tavă de crâs în vah în săgă, măsrei șarii reta în strădudii retat, sahabangi vanna uapă seme șudat bine în vah în săi visin, exat că nu labenele sapi avenetăvă aie de sitimu, Swamini mulluve pedre pavat nao boah în săgă, sudo sabahav sihi kale meneva Francis nemati apa sudo uttama piyanand Malcolm Ranjit nemati apa Radaguru Himipananda Rajaguru Mandalayada sakala pujaka pirisada pavadi wanda me yagena haulwana daruwanda samaga ema sabahava dayagunein piripun wannata salasadu meneva uttane balapurutu athiva miyagi apage demaupiyanda sahodara sahodariyanda ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙදට උන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන අපේ පාරිශුද්ධ කුමරි මරියෝත්තමාවන්ද ඔතුමියගේ දම්පති සුදෝජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝන් සුළු වරුන්ද සෑම කාලයනීම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවුණු සුරිසුද වන්තයන්ද සුදෝජුසේ වාන්ස් මුනිදුන්ද සුදෝ සෙබස්තියන් මුනිදුන්ද සුදෝ අන්තෝනි මුනිදුන්ද සුදෝ නිකුලා මුනිදුන්ද සමග සදා ජීවනයේ සහභාගි වීමට අප සුදුසන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප හැමට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණෙනි ශුද්ධාත් මැනන් වහන්සේ හා සමග එක්ව වැඩ වස්සන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා ආමෙන් දෙවියන් වහන්සේ අප සම්මිදානන් වන ක්‍රිස්තුන් වහන්සේව මරණයෙන් උත්ථාන කර දීම වෙනුවෙන් ඔවුන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවේද හිටු වේවා අපගේ දිනදා භෝෂණය අදා අපට දානය කළ මැනව අපට වාදක නායකගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයේදී මෙයට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරු ආනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනිය ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට අප ලෝකයට අප පවුල් වලට සාමයද සමගිය දානය කිරීමට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක ස්වාමින් වහන්සේම ගෙන ආසාමය සමාදහනය ඔබ සමග නිතරම පවතිවා අපේ කෙනෙක්කෙනාට සාමය පතමු ඔබට සාමය වේවා ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට සාමය දුන් මැනව
මෙන දේවාංශ බාලකයානෝ මරණය පරාජය කොට උත්ථාන වී අප සමග ජීවමානව වැඩ සිටින ස්වාමින් වහන්සේ විනාංශගේ භූෂණයට කැඳවීම ලැබූ අප භාග්‍යවන්තයෝ වන්නෙමු. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සෝවන්නේය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වෙනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝභ වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ. සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, කරුණාවරව වහන්සේගේ ජනතාව දෙස නෙත් යොමු කළ මැනව මේ පාරිශුද්ධ අභිරහස්ස මගින් අවතාවයකට ලක්කු දරුවන් වන අපව අජරාමර ජීවිතේ කරාගෙන ගිය මැනව මේකීදේ අප ස්වාමින් වන ජේසුක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සියලු බාලති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුදාත්මනන් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න ජේසු තුල සතුටින් ජීවත් වන්න. අපි නැකිට සිටිමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නාතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලේ වංජේස ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි, දේව මෑණියනි, පාපියු අපව දෙසා දැනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව ආමෙන් ජේසු. ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවෙනි සුදෝජුසේ මුනිදුනි, සුදෝජුසේ වාන්ස් මුනිදුනි, දුබල අපට සෑමදා සරණවන මාවේ. මව කලෙසින් දරු අපගේ
avesita bala esem apat niti leb den daya bermave esem apat niti leb den daya bermave සාන්ත කුරුසේ ඇරයාල මෙන් අපේ සතුරන්ගේ අප ගලවාදේ වාපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත ස්වේත සාන්තුගේත් නාමයෙන් ආමෙන් ජේසු ජිස්පිටයි ජේසු